ආයිබෝන් ආයිබෝන් අයියේ ඔව් මේ මා රොමේෂයට කතා කරන්න ගත්තේ ඔව් රොමේෂ අයියේ හලෝ කොහමද අයියට මතකද දැන්නේ මම බීගම ඔව් මේ අයියට මා මෙතේ ඉස්තුතියක් කරන්න ගත්තේ මේ ඇත්තටම මේ පාද මාසේ අර කොරෝනා අසංගතය නිසා අර රටම ලොක්ඩවුන් කරලා තිබ්බේ ඇත්තටම මේ වෙලාවේ මමයි වගේ මහත්තයයි ගොඩක් අතුරු වෙලා ඉතින් වෙලාවක් මේ ඉතින් අයියට මම කතා කරා මහත්තයත් කතා කරා මම ප්‍රෙග්නට් වෙලා ඉන්නේ ඉතින් අයියා අපිට ගොඩක් උදව් කරා මේ ලක්මාල් කතා කරන අයියට මතකද ආවා ඔව් ඉතින් අයියා නෙමෙයි මේ වෙලාවේ ලොකු උදව්වක් අයියට මම මේ ස්තුතියක් කරනවා මේ වෙලාවේ ගත්තේ බොහොම ස්තුතියි මේ වෙලාවේ අයියා අපිට සිහිත වුණා මේ ඉතින් අය ගොඩාක් ස්තුතියි ඔයාට ඔයාට මම ඉදිරි ජීවිතයට සුබපත් වෙනවා බොහොම ස්තුතියි දවසක් මම බත් කකා ඉන්නකොට මගේ පුතත් එක්ක මේ ඒ කතාවරින්ද මම කියන්නේ මේ ෆෝනෙට මැසේජ් එකක් එනවා මේ අපි හරි අසරණලා ඉන්නේ රොමේෂ් අයියේ කීප දෙනෙක්ට කිව්ව කවුරුත් ඒ ගැන සැලකුවේ නැහැ මට දැන් මාදි අප්සෙට් ගියා ඒක මැසේජ් එක දැකලා දැන් මං කෙනාව දන්නේත් නැහැ දැන් මට මේ කින්දා යන්න දෙයක්වත් නැහැ ඊට පස්සේ පුළුවන් නම් අයියේ අපිට උදව්වක් කරන්න මොනවාරි සල්ලි නෙමෙයි මේ අපිට කන්න මගේ වයිෆ් ප්‍රෙග්නට් වෙලා ඉන්නේ මට මාර දුකයි තුනේ මල්ලි මට ඒ ප්‍රෙග්නට් ඒ කියන්නේ කාඩ් එකක් තියවලා ඒ කියන්නේ මං අවිශ්වාස කරයි කියලා නමුත් මම එයාට එදාම කෝල් කරලා මම පහුවෙන්දම එයාලට නොසෑයෙන් කන්න උදට කාලා ඉන්නේ කියලා ඉවරලා ඒ වගේ ඒවත් කරා තවත් බඩුමලු ගිහින් දීලා ඒ වගේම තවත් ඔය දැන් මම ආදර බෙදද්දි කරපුවා කියන නෙමෙයි ඔය කියපු හින්දා මම මේ කියන්නේ නැත්නම් සද්දවහලම හිටියෝක මොකද හැමෝම ඊට පස්සේ කියනවානේ අපි ඌවා කියවනවා කියලා ඊට පස්සේ අර සමෘද්ධි නොලැබුණ අයට හොයාගෙන ගිහිල්ලා මමයි වයිෆුයි මගේ පුතයි චුටු පුතා මගේ අපි තුන් දෙනා ගිහිල්ලා ඉතින් ඒවත් කරා මේ සිද්ධිය නම් හරිම මට සංවේදී වුණා මොකද මං කන්න හිතුන්නේ නැහැ මට ඊට පස්සේ මේක දැක්කහම මොකද මේ කාඩ් මේ දෙන්නට යන්නේ ඔය එකමත් කියන්නේ ගෙදර යන්න ඉදියන්නේ ගෙදර යන්න ඉදියන්නේ ගෙදර ගියොත් මේ දෙන්නට කන්න තියනවා මේ දෙන්න අසරෙලා යන්න ඉදියන්නේ ඔබ තුල ඉන්න සොඳුරු මිනිහා අපි දැක්ක ඇස් වලින් කතා කරනකොටම ඒ සොඳුරු කලාකරුව අපි දැක්කා